දස් සිහතර අවරුද්ධ ජපානයට අනිතරටවලට වඩා අටිකක් නරක කාලයක් ලබලද කියලා. හිතෙනවා මොකද මේ එක පිට එක සිදුවෙන වියසන හිද. ඒ අපි කතා කලාා ිෂ්්‍රමාපක හතයිදශම හයක භූමිකම්පාවක් සහ ස්ුනාමි අවධානම නිසා ඇතිවිත්ත තරජෙ පිළිබඳ.ඒ ප්‍රශ්නතවමත්. තියෙනවා ඒ වියසනයෙන් ඇතිවෙච්ච තත්ත්වයි අද වෙනකට අහතලිසි අට දෙරගේ මලසිරු හම්බෙලා තියෙනව තවත් මර්ණ සංකයා වැඩිවෙයි කියලා විශ්වාස කරනවා. තින් ඒ සහනසේවා ක්‍රියාත්මක අතරවාරය දැම් ජපානය මුණතිරති ලොකුම් අභියෝගගේ තමයි අවතැන් වෙච්ච භූමිකම්පාවෙන් දිවි ගලවාගත ජනතාවට සහන සැල්සීම. දෙවේ සහන මෙහෙයුම් ක්‍රියාත්මක වෙන අතරවාරයේ අද ජපානයේ වඩාත්ම කාර්ය බහුල ටෝකියෝ හනේ ඩක්්ගුවන්තුරු පලේ තා බිහිසුුණු ගුවන් අන්තුරක් සිද්ධ වෙන මේකත් අර සහන සේවා හා සම්බන්ධම සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා මොකද මේ ගුවන්යානා අනතුරට සම්බන්ධ වෙන්නෙත් සම්බන්ධ වෙච්ච එක යානයක් මේ සහන සේවා කටයුතුරට යොදවල ති විචානයක් නිසා මොකක්ද වුණේ. තැන් මේ සිතියම දිහා බැලුවහම ජපානය උතුරු කොටසේ හොකයිඩෝ ප්‍රදේශයේ ඉඳලා හනේඩ දක්වා පැමිණා ජපාන ගුවන්ස ජපාන් J ජපන් ගුවන් සේවේට අයත් මේ එයාබස් ඒ තුන්සිය පණහා වර්ගේ යානයක් මගින් තුන් සහ ආකාරය මණ්ඩලේ තුන්සිය හැත්ත හාය දෙනෙක් රැගෙන දැම් මේ ගුවන් ගමන අවසන්වීමට නියමිතව තිබුණේ හනේඩා ගුවන්තොට පල්ට පලෙන් එතකොටේ හනිඩා ගුවන්තොටු පලෙට මේ යානය ගොඩ බහිද්දී අපි දැක්කා එකවරම ලැඟ ්‍යයන්ත්‍ර මාධ්‍යෝසේ ප්‍රථේ නෙච් කෙරූපවාහහිනිය ජපාන ඉන් පසු අනිකුත් ජාත්‍යන්ත්‍ර මාධ්‍යය සහ සමාජ මාධ්‍යඔසේ දර්ශන පිළි විකාශය වුණ ගුවන්යානය එකවරම ගිනිි බෝලයක් වගේ තමයි දාවන පත්තේ මත දාවනය වෙන්නේ කැන මේ ගුවන්්‍යයානේ ගොඩ බස් වද එක වරම ගිනිගෙන ගිනි බෝලයක් වගේ යානය දාවනය වෙනවා පෙන්නුම් කර දැ මේ සිද්ධිය ඒ තුරත් එක් මොකදඋුණේ කියන එක පිළිබඳව ලොකු අවධානයක් යොමු එද්ද තමයි පැහැදිලි වනේ ගුවන් යානා දෙකක ගැටුමක් නිසා මේ දැවන්ත ගිනි බෝලයක් වගේ මේ ගුවන්්‍යානේ ගිනි ගැනීමට ලක්වෙන වන ආකාරේ. දැ මේකට හේතු මේ වෙන කොටත් හොයමින් ඉන්නවාමිදයින් ජපානය, හනඩහනීතා කියන ගුවන්තරපොලල් දෙකතමයි ටෝකීෝ ක්‍රියාත්මක වෙන ලෝකෙ වඩාත්ම කාරය බහුල ගුවන්තටුපොළවල් ගත්තතාම තුංවැනි ප්‍රධාන ගුවන්තරපළවල් තමයි ජපනය ඔය හනේඩා සහ නරීතා එක්ව ක්‍රියත්ම කරන්නේ එ කොට අවුරුන්දකට මිලියන හටක් මමන මගින් හරහා ගමන් කරනවා ඒවාගේම දවසකට ගුවන්න න පන්සීකට ආසන්න සංඛ්‍යාවක් හසුරෝන් ලබනවා. දැන් ඒ ඒ ඉතරම් විශාල සංඛ්‍යාවක් ගුවන්න්‍යයානා හසිරව්වත් එබයි ඉතාම නවීන තාක්ෂණික උපකරණතියනො වගේම ආරක්ෂක මේ වාර්තා ඉතාම ඉහළ ගනේ පැවතුනා මේ හනේඩ සහ මේ නීතා ගුවන්තරුපලවල් එනම් මොකක්ද මේ වුුණේ අපි බලමු මේ සිද්ධිය විච්ච ආකාරය පිළිබඳව දැන් විධ කරු උතුරතුර හෙලිීම පවතනේ වගේ ලොකු ප්‍රශ්ණ ගොඩක් තියෙනවා මේ අනතුර පිටි පස්සේ එහෙම මේේ කොහොමද කියලා බලමු අපි දැන්ක වැඩාත් පැහැදිලි කරගන්න පුළුවන් අපි යොමූනොත් මේ ගුවන්තටපලේ සැස්ම දැ මෙන්න මේ සිතියමට යොමුෝනොත් මේ තමයි හනේඩා ගුවන්තට පළේ අනතුර සිද්ධවෙච්ච ස්ථානයේ සැලැස්ම. දැන් අපි කෙලවරේම දකින්නේ අනතුර සිද්ධවෙච්ච දාවන පතය. එතකොට දැන් අ මගින් තුන්සිය හැත්ත හයක් රැගත් එයාබස් ඒ තුන්සිය පණහාවර්ගේ යානේ මේක දිගුදුර එවගේම බඳ පලල් වයිඩ් බොඩියක්‍රාෆ් එකක්. එතකොට ැ මේ යානය මගින් රැගෙන හනේඩ ගුවන්තටුපලේ ධාවන පතේ මතර ගොඩ බස් වනෝ. ගොඩබස් වොනකොට කිසි සේත් සිදුවියෙන් නොහැකි සිදුවීමක් වෙනවා ඒ තමයි ජපාන වෙරලා රක්ෂක් සේවා කෝස් ගාඩ්ඩකට අයිති ගන්න්‍ය යානයක් එක වර්ම මේ දහවන පතයට ඇතුල් වෙනවා. ඒ කොහොම උනාද කියන එක තවමත් හිතාගන්න බෑ බොම්බඩිය තුසිය වර්ගයට යානයක් මේ ොහ මතු වනාදවෙලාේ අන්ුරක් පැවතුන හැ දෑ හයට පමණ මේ අනතුර සිද්ධ වෙන්නේ අඳුරක් පැවතිලා තියෙනවා ඒවාගේම. මේ විසිබිල්ටිය එකැන හිම වැටමින් අධි සීතල ස හහිම වැට නත්ව තිබන කො විසිබිල්ටිය එක හමත් නැත්තම් මේ දර්ශනයවීම තරමක් අඩු මට්ටමක තිබුණේ හැබැයි මේ ගුවන්තොටු පලේ ක්‍රියාත්මකයි මේ ඉන්ට්‍රූෂන් එහෙමත් නැත්තම් ගුවන්ද මේ දාවන පතයට අනතුරුදායක ලෙසෙ යානයක් විසුනොත් එලාම් පද්ධති සඥාපද්ධති ක්‍රියාත්මකයි ඒ එක දැන්නු දෙෙන. නමුත් ඇයි එෙමනක් කොහොමද මේ කෝස්ගාඩ් පලේෙන් එක මේ දවන පතය හරහට ගමන් කරන්නේ. ඒ ප්‍රශ්නය තැන් මේ වෙන කොට විශේෂඥන් සඳහන් කරන්නේ මේ දාවන පතිට මේ යානේ ඇතුළ වෙන්නේ අ එයාබස් ඒ තුන්සිය පන්හා මගි ගුවන්නයාය දාවන පතේ මතට රෝධ පතිත කරන්න පෙර. ඒ නිසා එලාම් සහ ය අතුර ඇගවවි පද්ධති ක්‍රියාත්මකුණේ නැහැකිලා එතකොට දැම මේ ආනයන්න මේ පත්තේ මෙහම ඇවිල්ලා ගොඩ බහිනවා ර මෙන්න මේ ස්ථානයේද යානාදක ගැටනවා. ගැටුණට පස්සේ තමයි අප අර දර්ශන පෙළත් දකින්න ගිනි ෝයක්ගේ යානය ඉදිරියට යනවා. අර කුඩාගුව යනේ එම ස්ථානව කුඩු පට්ටගන තැලිලා කෑලි කෑලිවලට වෙන්ගවෙනවා මොකද යාබස්සේතුන් සසි පන්හ මකල් නුතුව විශා ගන් යාය. ඒවගේ එයාබස් ේතුන් සය පණහායානයට හානිසිද්ධ වවා ඒ ගිහිල්ල මෙන්න මෙම ස්ථානයේ නතර වෙනවා ඒ නතර වෙනකොට තටු දෙක සහ එන්ජින් ඉතාම දැඩ්ලෙස හානීට පතුලලා ගින්නක් පටන්ගන්න. හැබැයි මේක යම්ආකාරයකින් හාස්කමක් වගේ ඒමත් දයෝපගත් සිද්ධියක් මේ යානේ ගමන් ගත්ත මගීන් සහකාරයමන් ලේතුූ සය හැත්තහායි දෙෙනට කෙසේ හෝ මේ ගින්න මැද්දෙම නිරුපාතීතව එියට බැහැගන්න පුලුවන්ගෙන අ ලෙක්්සායන ඉන්ෆලට ස්යිඩ්ස් කියෙල න හදිසි අනතුරකද යානයෙන් ගොඩ බහින්නර ලෙස්සලයින ලිස්සන බෝඩ්ුවගේ එම උපකාරණ ආධාරයෙන් මගින් සහ කාර්ය මණ්ඩලේ කිසිදු අනකින් තොරව පස්තෙකොට විදර සළතුවාල සිද්ධ වෙලා තියෙනවා. ඔවන් මේකෙන්ක් ඉවත් වෙන. දැ ඒ පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා දැන් ගන්්‍යයාානා තාක්ෂණය තියෙන නවීනත්වේ නිසා බිදැන් ගුවන්්‍යානය පැත්තකින් හෝ ලා ගිනි ගනිදී. මගේීන්ට ආරක්ෂිතව ඉවත් වෙන්න ඒ අවශ්‍ය පහසුකම් හොඳින් ක්‍රියාත්මකවීම ඒ යානේ තාක්ෂණික විශිෂ්ඨතාවේ ප්‍රතිඵලයක් විදිහයට තමයි ගුවන් යන විශේෂඥයන් සඳහන් කරන්නේ මොකද නැත්තම් ඒ අනතුර ගැටීම සිද්ධවෙච්චාආකාරයට සහක් යානයේ ඉහල ඉඳලා ඇංජින් දක්වාම ගින්න පැතිරෙනවා. ොේ එවැනි තද බල ගින්නක් පැතිරීමෙන් තිබියදී. යාන මේ ආකාරෙන් මගේ නිවත් කරගන්න හැකිවීම එක්තරාකාරක්ක විශේෂ සිද්ධයක් විදිරස් සැලකෙනම ඒවගේම පරීක්ෂණ ක්‍රියාත්මකයි කොහොමද මේ සිද්ධිය වුණේ කෙල් දැ මේ වෙන කොට වාර්තාවෙන් එක කාරණයක් තමයි මේ හනේඩා ගුවන්තොට පොල බලධහරීන් මේ සහන සේවා ගුවන්නයා නදැන් ඇතරම මේ කෝස් ගාඩ් පලන් එක බොම්බඩී තුන්සසි වර්ග යානය අර භූමිකම්පාවෙන් අවතැංවෙච්චි ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයාමින් තිබුණ ො ඒ මර්ජන්සි ෆ්ලයිට්ස් වලට ප්‍රයෝරිටි දුන්නන්නේ නැහැ කියෙන චෝදනාව එල්ලවෙන. එකැ හෙම නම් දවනපතය වහලා මගිගුවන්්‍යයාන මේ දහන පතෙයට යොමු නොකරවුන් ඉමර්ජන්සි ෆලයිට්ස්වලට පමණක් එකේක විවෘත කළ තබන්න තිබුණා කියන කාරණය තමයි මේ වෙනකොට සාකච්ඡාවටලක් පෙන හෙම නොවනු නිසා මේ මික්සප් එක කහෙමත් නැත්තම් මේ හදිසි ගුවන්ය ගමන් සහ මොකද ද මේ මගේ ගුවන්තොටපලේ තියෙන ැස්මට බොහෝදුරට මේ හදිසි ගුවන්්‍යයානා මෙහියුම්. එතනම් ගැලපෙන තත්ත්වයක් නැහැකි එක තමයි ගුවන්න යන විසිසක්්‍යයන්ගේ අදහස වන්න මොකද කෝස් ගාඩ ස හිමත්නතම් මේ වැරලා රක්ෂක පටයන් ගක්පුරදුුවල ති ඔන්ට මනයව ගුවන්තොට පළලවෙලෙන්න ගුවන් මෙහුම් සිදු කරන්නේ තින්ක යම් ආගන්තුක තත්ත්වයක් නිසා ඔවන්ට මේ දවන පතවල තිට සංකීර්ණ භාාවනිසා. බහෝදුරට අවබෝධ කරගන්න බැරුව ඔුන් මේ. යම් කිසිආකර හදිසියෙන් මේ දවනපතයට තමන්ගේ ගුවන් යනේ ඇතුල් කරන්න ඇති කියලා විශ්වාස කරනවා. තාම පැහැදිල් නෑ මේ අනතුරේ සිදු ඇත්ත තත්වේ මොකක් දෙල කොහොමුණත් ගුවන් මේ කෝස් ගඩ් ප ලේන් එකගේපු පස් දෙනෙක් බටයන් පස් දෙනෙක් මේ ගිල්ල තින. නමුත් ගුවන් නියමුවා අනතුරත් ගැටුමේද ්‍යානයෙන් එලියට විසි වෙලා තියෙනවා. ඔහ තුවාල ලබලා නමුත් ජීවිතය බේරාගෙන තියෙනවා. දැම් මේ අනතුරත් එක්ක, යම් ආකාරක ජපානය වගේ අතිශයෙන් දියුණු රටක මෙවැනි අනතුරක් සිදුවීම පිළිබඳව කතාබහට ලක්වෙන.ඒවගේම දැන් දාවන පතයකදී තමයි ලෝකේ මෙතෙක් සිදුවච්ච බිහිසුණුම ගුවන් අනතුර සිද්ධවෙලා තියෙන ැනවිදූපත්වලද. තින් ඒවැනි අති බිහිසුණු තත්ත්වයක්. යලිසිහි ගන්නව නො මේ අනතුරත් එක්ක ඒ වගේම ගුවන් ආරක්ෂාව පිළිබඳව යළියලිත්සි දන්න සිද්ධ වෙනවා. ඒ අතරවාරයේ ැ සහන සේවා කටයුතු දැන් මේ වෙන කොට ජපානයේ විසි හත්්දහසක් ජනතාව සහ මෙහෙයුම් ක්‍රියාත්මකවීම වෙමින් පැවති ඒ ප්‍රදේශය. නොත අර්ද්වීපය එම ප්‍රදේශයේ ජනතාව අවතැන් වෙලයින්න දැඩි සීතලමත්දිය යන්නැ ඔුන්ට කිසිදු හව කරනක් නැතුව මොකද මේ අර්ද්දීපය සම්පූණය භූමිකල් පවත් එක් සතුු ප්‍රදශවලින්වෙෙන් වෙලාතින මාර්ගකට්ලයිතින් ගුවන් මෙහු මලින් පමණයි ඔුන්ට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙනයන් ඉතින් මේ වෙනකොට මේ මනතුරත් එක්ක එම ක්‍රියාවලිටත් යම්බාධාවක් එල්ල වෙලා තියෙන.